මංකේන්ද්‍රය විශ්වාස කරේ නෑ දෛවඥ කියනේ විශ්වාස කරා නෙමෙයි ඒ කියපු වචනේ මම ගත්ත මගේ ඔළුවට එහෙම නැත්නම් යටහිතට මං හිතන්නේ ඒක තමයි මට ක්‍රියාත්මක වුණේ මං හැමතිස්සෙම යම් කිසි වැරද්දක් කොහේ හරි වුණා නම් මං ඒකට එරෙහිව නැගිටලා තියෙන එක්කෙනෙක් තාමත් ඒක මගේ ඇඟේ තියෙනවා මගේ වයසට මම නවත්තගෙන ඉන්නේ අමාරුයි ඒ කාලේ දාස ළඟ තියුණ රුපියල් 35 කමිසතරන කමිසයක් මං ඇඳෙන්නේ නෑ මම ලාභම කාලිසම කමිස ඇඳින්නේ මම ඇවිදින්න ගියන් පස්සේ කඩවල වලින් කන්නේ කෙසල් ගෙඩි කඩේකින් තේබොන්නේ නෑ ණය වෙලත් නේ බැංකු වලට මං ණය මම හිතවත් අයගෙනුත් නෑ aran තියන වැඩ කරලා ඒ කටයුතු කරලා තිනවා මම ව්‍යාපාරිකයින්ට උපදෙස් දීලා තිනවා ඒ මොකද සමහර අය වැඩි වැඩ කරන්නේ නෑ ව්‍යාපාරය හොඳට සාර්ථක කරගෙන යනවා මේ ඇති කියලා නිකන් ඉන්නවා මම ඒගොල්ලන්ට අවවාද කරලා තිනවා ආයිබෝන් දෙකයි දෙකයි හතරයි වගේම උනන්දුව සහ විශ්වාසය එකතු වුණාම ලැබෙන උත්තරේ තමයි සාර්ථකත්වය අද අපි කතා කරන්නේ ලංකාවේ සාර්ථකත්වයට පත් තවත් ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් එක්ක හඳුනාගනිමු ඔහු කවුද කියලා ඔබ කියව පමණින්ම දන්නවා ආයිබෝන් උදුමාට ආයිබෝන් අපිට කියන්නකෝ මේ සම්පූර්ණ නම සරච්චන්ද්‍ර වන්නි අච්චි සරච්චන්ද්‍ර වන්නි අච්චි ඉස්කෝල යන කාලේම නම කියන්න පැටලෙන්නේ නැති ගොඩක් නේද? ගොඩක් කලකට වන්නි ආරච්චි තමයි ඒගොල්ලන්ට කියවෙන්නේ. ඒක ගොඩක් කලකට වෙනවා. ඉතින් අපි ඕනෑ කමින් ඉතින් ඒක නම හදාගෙන තිනවා. දැන් සරච්චන්ද්‍ර වන්නි අච්චි මහත්මයාව ඒ නමින් නෙමෙයි ගොඩක් අය අඳුරන්නේ. අපි අඳුනන නම කියමුකෝ. මොකද්ද උතුමාගේ ව්‍යාපාර නාමය? මගේ ව්‍යාපාරය සදීපා. පොත්හල් ඊළඟට ප්‍රකාශන සදීපා ප්‍රකාශන ඊළඟ සදීපා මුද්‍රණ කටයුතු තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. සදීපා පොත් මැදුර ඔබ කවුරුද දන්නවා ලංකාවේ පොත් කියවන සහ නොකියවන ඕන කෙනෙක් සදීපා නාමය දන්නවා ඒ වගේම සදීපා පබ්ලිෂින් මේ සියල්ලකම අධිපතිතුමන් විදිහට වැඩ කටයුතු කරන්නේ සරච්චන්ද්‍ර වන්නි අච්චි මැතිතුමන් දැන් ඔබතුමා සාර්ථකත්වයට පත් වුණ කෙනෙක් ව්‍යවසායකෙක් විදිහට ව්‍යාපාරිකෙක් විදිහට ලංකාවේ මට කියන්නකෝ මේ ජ්‍යොතිෂයම විශ්වාස කරනවද තෝෂෙන් මම ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් නැහැ එහෙම අහුවාම මට මතක් වෙනවා මට මොකක් හරි හේතුවකින් මගේ ආයුෂ අඩුයි කියලා මම තරුණ කාලේ බොහොම ඉස්කෝලේ යන ඉස්කෝලේ ඉවරන විතරයි ඒක අහුවාම මතක් වුණේ ආයුෂ අඩුයි කියලා මට කවුරු හරි මොකක් හරි අත බලලා කිව්වා මම එපා ගෙදර ගිහිල්ලා කිව්වාම මගේ අක්කා දෛවඥයෙක් ළඟට දක්ෂ දෛවඥයෙක් ළඟට ගිහිල්ලා මම කේන්දරේ බලලා සාල වார்த்தාවක් දුන්නා මම අදටත් ඒක විශ්වාස කරන්නේ නැහැ මම විශ්වාස කරන දෙයක් තියෙනවා ඒ කේන්ද්‍රයේ කියලා තුණා මෙයාගේ හොඳ මේ කියන්නේ හොඳ ආයුෂ තියෙනවා මෙයාට ආයුෂ විතරක් නේ මෙයා ඒතර මම කොල්ලා මොනක්වත් රැකියාවක්වත් නැහැ පුංචි පුංචි දේවල් ඉතින් කරන අතරේ ඉගෙන ගන්න අතරේ දෙකම කරන අතරේ ඒකේ තිබුණා කවදා හරි දවසක සමාගම් දෙකකට වඩා ඉන්න එක අධ්‍යක්ෂකවරයෙක් කියලා මෙයා මට ඒක හරි මැජික් එකක් මම කොහෙද අධ්‍යක්ෂකවරයෙක් ඉන්නේ කියලා නමුත් මගේ යටිහිතට ඒක වැදුන සැරට මම ඒක යටිහිතට ගත්තා මම කේන්ද්‍රය විශ්වාස කරේ නැහැ දෛවඥ කියනේ විශ්වාස කරා නෙමෙයි ඒ කියපු වචනේ මම ගත්තා මගේ ඔළුවට එහෙම නැත්නම් යටිහිතට මම හිතන්නේ ඒක තමයි මට ක්‍රියාත්මක වුනේ පළවෙනි දේ එතකොට පාසල් යන කාලේ කොහමද කොහෙද ඉස්කෝලේ ගියේ මොන විදිහටද අධ්‍යාපනය ඔබතුමාට හම්බ වුනේ ඔව් මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ගමේ අගලවත්ත මගේ ගම උපන් ගම මම අගලවත්ත මිහිඳු මහාවිද්‍යාලයට මුලින්ම ඉස්කෝලේ ගියා ඊට පස්සේ මම උසස් අධ්‍යාපන වලට සුනිත්‍රා දේවී පැපිලියන් පිරිවෙනේ පාසලට ගියා මොකද එතන මගේ පිටව ප්‍රින්සිපල් එතනට ආව ප්‍රින්සිපල් එක්කම මාත් එතන ආසාවෙන් ගියා කුමාරදාස හෙට්ටි ආරච්චි කියලා බොහොම වටම් ප්‍රින්සිපල් කෙනෙක් ඊට පස්සේ මගේ අධ්‍යාපනයේ මම ව්‍යාපාර පොඩියට කරගෙන යන කාලේ සහ ව්‍යාපාර හොඳට කරන කාලෙත් මම මගේ අධ්‍යාපනය නැවැත්වුවේ නැහැ මොකද මට පුංචි කාලේ අධ්‍යාපනය කරගන්න බැරි වුණා කියලා හිතන්නත් පුළුවන් නමුත් ඒක අධ්‍යාපනය කරගෙන යාම මම ඇක්වයිනස් එකේ ඒ අවශ්‍ය කරන ඉංග්‍රීසි ටික හදාගත්තා බිස්නස් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එක කරා බිස්නස් මැනේජ්මන්ට් ආයතනින්
ඊළඟට මට ඒක හේතුකට ඒක කරපු නිසාම මට ලැබුණා ජපානයේ ශිෂ්‍යත්වයක් අරගෙන මැනේජ්මන්ට් ඉගෙන ගන්න යන්න. ඒකත් මට ලොකු අත්දැකීමක් වුණා. ඒ හැම එකක්ම කරේ රැකියාව කරන ගමන් මට අවශ්‍ය කරන හැම දෙයක්ම මට උගත් තැන්වලට මුණ දී ගන්න පුළුවන් අධ්‍යාපනයක් මං ස්වේච්ඡායෙන් තනියෙන් කරගත්ත කියන එක තමයි මං දන්නේ. ඇයි මේ අධ්‍යාපනය අතරමඟ නතර කරේ පොඩි කාලේ? අතරමඟ නතර කරා කියන්නේ අත් වශයෙන්ම මේක සිද්ධ වුණා ලොකු නතර කිරීමක් වුණ නෑ. නමුත් ඒ වුණාට මං මගේ ජීවිතේ දිහා බැලුවාම මට ඕන කරන අධ්‍යාපනය මට ලැබුණ නෑ පොඩි කාලේ. තාත්තලා සමහරලාට විශ්වාස කරන්න ඇති මම දඟයි පොඩි කාලේ. මාව හදන්න බැරි කියලා හිතන්න ඇති. ඒ කියන්නේ දැන් ඔබතුමා කියනවා මේ දඟ වැඩ වැඩි හින්දමද තාත්තලා වැඩිය ඔබතුමා ගැන හොයලා බැලුවේ නැත්තේ? සමහරලාට ඒගොල්ලන්ට හිතෙන්නේ නැති මම දඟ නිසාවෙන් මට උගන්වන්න බෑ කියලා. නමුත් මං පාසලේ ගුරුවරු නම් මාව හොඳට මට ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කෙනෙක් කියලා මාව අඳුරගත්තා. නමුත් ඒගොල්ලන්ට මොනවා හරි හේතුවකට මං හිතන්නේ ඒක දෛවයේ ඉතුරු කරා මට තනියෙන් කරගන්න. මොනවාද ඔය කරපු දඟ වැඩ සහ කොයි කාලේද ඔය නතර කරේ? ඇත්ත වශයෙන්ම මට හරි මේ ඇත්ත මම කොළඹට ඇවිදි ටිකක් දඟ වැඩ කරා. ඒවා අවශ්‍ය නැහැ. නමුත් ඒ හැම තැනදීම මම කරපු හැම එකක්ම බැලුවොත් එහෙම සමාජයේ වැරදි වලට එරෙහිව තමයි මම උදව් කරලා තියෙන්නේ, මම සටන් කරලා තියෙන්නේ. මම ඒකෙදී නම් බොහොම ජයග්‍රහණ කරලා තියෙනවා. මම හිතනවා මේ පොත් ප්‍රකාශනය කරන්න ගත්තාම මම තැම්පත් වුණා කියන එක මට හොඳට විශ්වාසයි. මගේ ඒ තැම්පත් භාවය ඇති වුණේ හුඟක් වෙලාවට මේ පොත් ප්‍රකාශනයේදී. ඒ පොත් ප්‍රකාශනයේදී කතරුලත් එක්ක ආශ්‍රය කරනකොට ප්‍රකාශකය ආශ්‍රය කරනකොට ඒකෙදි බොහෝම විනයක් තියෙන බොහොම ඉවසීමෙන් සමාජය ආශ්‍රය කරන්න ඕන වැදගත් අයත් එක්කලා. ඉතින් එතෙන්දී අපි මම කියන්නේ මම දඟ වැඩ කරා කියන එකේදී මම කියන්නේ දඟෙක්ම කියන එක. නමුත් පොඩි කාලේ නම් දඟ තමයි. නමුත් ඉතින් ලොකු කාලේදී දඟ වුණා කිව්වට මං හැමතිස්සෙම යම් කිසි වැරද්දක් කොහේ හරි වුණා නම් මම ඒකට එරෙහිව නැගිටලා තියෙන එක්කෙනෙක්. තාමත් ඒක මගේ ඇඟේ තියෙනවා. මගේ වයසට මම නවත්තගෙන ඉන්නේ අමාරුයි. හරි. බලන්න පොතකට කරන්න පුළුවන් දේවල් ඔබ විශ්වාස කරන්න කෝටුවට නෙමෙයි දරුවන්ව තරවටු කරන්න පුළුවන් පොත්වලට. තොන්දට දඟ වැඩ කරපු සදීපා පොත්හලේ ප්‍රකාශන සමාගමේ අධිපතිතුමා සංයමයක් ඇතුව ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ පොත් හින්දා. ඒ හින්දා ඔන්න දරුවන්ට ලං කරන්න පුළුවන් නම් ඔය වැඩිපුර දඟලන ළමයිට පොත තමයි වටින්නේ කියලා දෙමෝපියන් විදිහට හිතට ගන්න. මට කියන්නකෝ මේ සදීපා පොත්හල ආරම්භ කරන්නේ කොයි කාලෙද? මම 1987 ජන අප්‍රේල් මාසේ තමයි සදීපා පොත්හල මුලින්ම පටන් ගත්තේ. ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙන්නේ හොඳ කාලෙකද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා 87. එතුම අප්‍රේල් මාසේ පටන් ගන්නවා. මම දන්න විදිහට ජූලි තමයි කලබල ඇති වෙන්නේ අර පිටකොටුවේ බෝම්බ සිද්ධිය. එතකොට මේ වගේ අමාරු කාලෙක ඔබතුමා කොහොමද මේ ව්‍යාපාරය ගොඩනගන්නේ? ඔව්, 1987 අප්‍රේල් මාසේ තමයි මම මුලින්ම ව්‍යාපාරය පටන් ගත්තේ. ඊට ඉස්සෙල්ලා පුංචි ව්‍යාපාර පොඩි පොඩි දේවල් කරලා බොහොම දුක් විඳලා, ඒ කියන්නේ අත් වශයෙන් පිටකොටුවෙන් මම කරගහගෙන ඇවිල්ලා තියෙන ඒ වගේ ගමනක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ පෙට්ටි කරගහගෙන ආපු ගමනක්. ඒ කියන්නේ පිටකොටුවේ ඉඳලා පොත් අරගෙන එන්නේ කරගහගෙන, කරගහ බස් එකට කරගහගෙන ඉඳලා බස් එකේ පටවගෙන එන කාලයක් තිබුණා මට. ටැක්සි තියෙනවනේ. ඒ කාලේ ටැක්සි, ඒ කියන්නේ 3 wheel නෙමෙයි ටැක්සි. ඒවට රුපියල් 10ක් අපි වේදම් කරන්නේ නැහැ. බස් එකේ පටවගෙන අත් දෙකේ උස්සගෙන හරි කරගහගෙන එනවා. මම ඉතින් ගෝලෙක් යනවා, සමහරවල් මම තනියෙන් යනවා. ඉතින් මං තනියෙන් තමයි මුලින් පටන් ගත්තේ. ඒ කාලේ 10 ළඟ තියුණ රුපියල් 35 කමිසිටරන කමිසයක් මං ඇඳෙන්නේ නැහැ. මම ලාභම කාලිසම කමිසය ඇඳින්නේ. මම ඇවිදින්න ගියන් පස්සේ කඩවල වලින් කන්නේ කෙසෙල් ගෙඩි කඩේකින් තේ බොන්නේ නැහැ. ඒ සල්ලි ඉතුරු කර ගැනීම විතරක් නෙමෙයි ආරක්ෂාව, පෝෂ්‍යදායි, වතුරටයි, බීමටයි, ඔක්කොම හරි කැමටයි. මම එහෙම තමයි මං ජීවිතේ මුලින්ම පටන් ගත්තේ. එහෙම පටන්ගෙන බොහොම අමාරුවෙන් කරලා මං 87 වුණේ. මම යම් තර්මක ස්ථාවරත්වයක ඉඳගෙන තමයි මම 87 සදීප පොත්තල පටන් ගත්තේ. ඒ සදීප පොත්තල පටන් ගන්න වෙනකොට මම ඉතාමත්ම ණය බර වෙලා, ණය වෙලා
තමයි මොකද මහා ලොකු සල්ලියක් තිබුණේ නැහැ ඒ වෙනකොට ලොකු පොඩියට පටංග පොඩියට නෙමෙයි ඒ කාලේ වෙනකොට මට ඉතින් ලොකු ලොකු දෙයක් ලංකාවේ ලොකු මේකක් වුණ එකක් ඉතින් එහෙම වෙලා ඉන්නකොට ඉතින් ව්‍යාපාරේ පටන් ගත්තේ බලාපොරොත්තු තියාගෙන සේල්ස් එන ආදායම් වෙනා කියනකනේ නමුත් ඒතරේ රටේ කලබල රටේ කලබල වුණා ජූලි බෝම්බි පිපිරුවා එතකොට ඒක ඒක ඉවරලා ආයි පොඩ්ඩක් කලබල වෙනකොට බෝම්බ හැමතැනම පුපුරන කාලෙකුත් වුණා ඊට පස්සේ අපිට ජේවීපී කලබල භීෂණේ ආවා රට පුරාම ඒ භීෂණයටත් අවුරුදු දෙකක් විතර පුදුමාකාර විදියට ප්‍රශ්න වලට මුණ දෙන්න සිද්ධ වුණා අපිට ඒ කියන්නේ කඩ වැහුවද ඔව් ඒ වෙලාවේ කඩ වහනවා කියන්නේ මං හිතන්නේ දැන් ඒක දන්නේත් නැතුව ඇති ඉතාමත්ම පුංචි තරුණ ළමයි පොඩි තුඩු කැල්ල බස් ටිකට් එකක් වගේ තුඩු කැල්ලක් ගෙනත් දෙනවා හෙට සාප්පු වහන්න කියලා මුළු ටවුන් ලංකාවම වහනවා දැන් උතුමත් බයට වැහුවා ඔව් මමත් බයට වැහුවා හැබැයි මගේ එකක් තිබුණා මං ටිකක් අමුතු එක්කෙනෙක් නිසා මම හුඟක් වෙලාවට මම ඇරියා ඒ එහෙම දේවල් තිබිද්දිත් ඇරලා තිනවා නමුත් ඒ වුණාට පොලිසිය කියන අරින්න කියලා ඒගොල්ලෝ කියන වහන්න කියලා ඉතින් අපර පොඩි තුඩු කැල්ල තමයි ඒගොල්ලෝ කියන්නේ ඉතින් ඒකෙන් සාප්පු වහන්න ඕන මුළු නගරම ඉතින් පාළුවට ගියා කොහොමද මේ වගේ අදහසක් ආකල්පයක් ඔබට ආවේ සහ මේ වැඩේ ක්‍රියාත්මක කරේ මොන ආකාරයෙන්ද සමහර අය සමහර ව්‍යාපාරයක් කරලා මීට වඩා අනිත් එක හොඳයි නෑ හાર્ඩ්වෙයාර් එකක් කරොත් හොඳයි නෑ මෙහෙම කරොත් හොඳයි කියලා හිත හිත මාරු කර කර යනවා මම හැමදාම ස්ථීරව එකක හිටියා එතකොට දැන් මාරු කරොත් එහෙම මං කියන්නේ පාර ගිහිල්ලා ආපහු ගිහිල්ලා ආයි මුලට ඇවිල්ලා ආයි මුලින් ඉඳන් යනවා ඉතින් මම මාරු කරේ නෑ කියලා කියන්න පුළුවන් එතකොට පොත් ව්‍යාපාරයේ අපිට තවමත් තියෙනවා ඕන තරම් යන්න පුළුවන් මාර්ග ඉතින් ප්‍රධාන මාර්ගය තමයි ප්‍රකාශන අංශයේ පොත් වෙළඳෙක් හැටියට පොත් සාප්පුවක් තියෙන කෙනෙක් හැටියට ඊළඟට අඩිය තියන්න ඕන ප්‍රකාශන ශාස්ත්‍රයට හැබැයි ඊට ඉස්සෙල්ලා මට සිද්ධ වුණා මම මුද්‍රණ කර්මාන්තය දන්න නිසා මුද්‍රණාලයක් පටන් ගත්තා ඒ මුද්‍රණාලය පටන් ගත්තාම පස්සේ තමයි ප්‍රකාශනට පටන් ගත්තේ මට හොඳට මතකයි ඒ පළවෙනි පොත කරේ බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හැමතුරත් එක්ක සාකච්ඡා කළා මතුකම මහින්ද විජේතිලක මහත්තයා එයාගේත් පළවෙනි පොත යත් කරපු පළවෙනි එයා මං උනන්දු කරලා ගත්තා පොතක් කරන්න මෙහෙම ඔයාට කියලා එයා සිළුමිණ පත්‍රයේ ලිපි පෙළක් ගියා ඉස්සර බලංගොඩ මහනායක හැමතුරන්ගේ නායක හැමතුරන්ගේ එයාගේ සාකච්ඡා කළා ලිපි පෙළක් ඕක බොහොම කුරුවිට බණ්ඩාර මහත්තයා තමයි ඒතර පත්‍රයේ හිටියේ කතෘ එතුමත් එක්කත් කතා කළා මිතවත් වෙලා තාත්තා මට මුලින්ම කිව්වා මේ පොත පුත් මේ පත්‍රයේ තියෙන ලිපි පෙළ හරි සාර්ථක ලිපි පෙළක් මේ මහින්ද විජේතිලක අපේ ගම්පලත එක්කෙනෙක් මතුගම අපි අකලවත්තේ එයා ගැන හොයලා අක්කලාට කියලා වෙලා හොයාගෙන හොයලා ගෙන්නලා මේ මේක පොතක් කියලා ගත්තොත් එහෙම ලොකු සමාජයේ ලොකු සේවයක් වෙනවා ලොකු වටිනා දෙයක් වෙනවා කියලා මම ඒක පස්සේ හොයලා ඉවරලා මතුගම මහින්ද විජේතිලක ගෙන්නලා ඊට පස්සේ බලංගොඩ නායක හැමතුරන් හම්බ වෙලා ඒ පොත් පළවෙනි පොත 1996 ප්‍රකාශකයක් ප්‍රකාශනයක් හැටියට මුලින්ම අපිට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ කියන පොත මුලින්ම ප්‍රකාශ කළා අදටත් ඒක තමයි ජනප්‍රියම අපේ ප්‍රකාශනාංශයේ ජනප්‍රියම පොත කියලා මට කියන්න පුළුවන් ඔබතුමාට අත්දැකීම් තියෙනවානේ විදේශ සංචාර ගන්නවකට ගිහින් තියෙනවා ඒ අතරේ මේ මට කියන්නකෝ දැන් ඔය චීනේ වගේ රටවල් වලින් අපිට ගන්න තියෙන අත්දැකීම් එක අපිට බොහෝ දේවල් අපේ ජීවිත වලට එකතු කර ගන්න පුළුවන් නේ. ඔතුමා කීපවතාවක් චීනෙට එහෙම ගිහිල්ලා තිනේ. එහෙ චීන වැසියන්ගෙන් අපේ රටේ මිනිස්සුන්ට ගන්න තියෙන දේවල් මොනවද ඔබතුමාගේ අත්දැකීම් එක? ඔව්. චීනේ වැසියන්ගෙන් ජනතාව ඉතාමත්ම උනන්දුවෙන් ඒ කියන්නේ හැම අභියෝගයකටම උනන්දුවෙන් වැඩ කරනවා. ඒගොල්ලෝ යමක් පොඩියට හම්බ වුණොත් ඒ පොඩි එක මං හිතන්නේ ටාගට්ස් තියාගෙන ඉලක්ක තියාගෙන ඒ ඉලක්කයට ඒගොල්ලෝ බොහොම ඕනෑකමින් යනවා ඒගොල්ලන්ට ඒක පොඩිද ලොකුද කියලා නෑ පොඩියෙන් තමයි හුඟක් වෙලාවට ඒගොල්ලෝ පටන් ගන්න මං දැකලා තියෙනවා පොඩියෙන් පටන් ගත්තා ඒවා දැන් චීනේ අපි දැකලම තියෙන ඒවත් තියෙනවා ගෘහ කර්මාන්ත තමයි ගොඩක් තිබුණේ පොඩි පොඩි දේවල් දැන් ඒගොල්ලෝ ඒවා විශාල කම්පැනි කරලා ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ගේ ඒ ජනතාව බොහොම උනන්දුවෙන් තමන්ට අභියෝගයක් ආවම ඒ අභියෝගයට මුහුණ දීලා ඒකෙන් පරාජය බාර ගන්න නැතුව ඒක තුල බොහොම
ඉවසීමෙන් සම්මයක් ඇතුව වැඩ කටයුතු කරලා තියෙන නිසා තමයි ඒගොල්ලන්ගේ අද දියුණුව. ඒගොල්ලන් ඒ අදිෂ්ඨානය සහ කැපවීම ඒගොල්ලන්ට බොහොම තියෙනවා. ව්‍යාපාරයක් කරද්දී ණය ගන්න බය වෙන්න ඕනේ නැද්ද? සමහර අය බය වෙනවා. සමහර අය මම ව්‍යාපාරිකයින්ට උපදෙස් දීලා තියෙනවා. ඒ මොකද සමහර අය වැඩි වැඩ කරන්නේ නැහැ. ව්‍යාපාරය හොඳට සාර්ථක කරගෙන යනවා. මේ ඇති කියලා නිකන් ඉන්නවා. අපි ඇත්තටම එළියට යන්න ඕන අපි දියුණු වෙන්න නම් අභියෝග කඩාගෙන බිඳගෙන යන්න ඕන. අපි අර ඔය අපිට උගන්වනවා කොටුවක් ගහලා කොටුව ඇතුළේ ඉන්නපා. කොටුවෙන් එළියට ගිහිල්ලා බලන්න. කොටුවෙන් එළියට යන්න අපි පුරුදු වෙන්න. ඉතින් හුඟක් වෙලාවට මම හුඟක් කෙනෙකුට කියනවා අභියෝග වලට බය වෙලා නැහැ. කිසි දෙයකට බයක් වෙන්නේ නැතුව ඉදිරියට යන්න හොඳ අදිෂ්ඨානයක් ඇතුව වැඩ කරන්න ඕන. ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් වන සදීපා පොත්හලේ අධිපතිතුමන් සරච්චන්ද්‍ර වන්නියච්චි මහත්මයා කියන ව්‍යාපාරිකයන්ට කොටුවක ඇතුලේ ඉන්න පා කොටුවෙන් පිටට යන්න බය නැතුව වැඩ කරන්න කියලා ඒක තමයි හොඳම අද දවසේ දෙන පණිවිඩය එතුමා මේ අලුත් ව්‍යාපාරිකයන්ට ඒක හොඳින් හිතට ගනි කියලා අපි විශ්වාස කරනවා බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අයිබන් බොහොම ස්තුතියි මා සම්බන්ධ කරගත්තා